ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මෙරට ප්‍රබලතම පාතාල කලි නායකයා ලෙස සැලකෙන සමරසිංහ ආරච්චිගේ මදුෂ් ලක්ෂිත නොහොත් මාකතුරේ මදුෂ් ඩුබයිහිදී සංවිධාන කළ සාදයක් අතරතුර එරට පොලිස් අත්අඩංගුවට ගෙනුනේ ඉකුත් පෙබරවාරි පසුවනදායි. එවන් විටත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබුණා. මාස තුනකට ආසන්න කාලයක් නඩු විභාග කිරීමෙන් පසු මාකතුරේ මදුෂ් ඊයේ මධ්‍යම රාත්‍රියේ ඩුබයි රාජ්‍යයෙන් පිටුවහල් කෙරුණු අතර අද අලුයම පහට පමණ ඔහු දිවයිනට පැමිණ තිබුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවේ UL 226 දරන ගුවන් යානයෙන්. කරුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුරුපළ වෙත ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි ආරක්ෂක නිලධාරීන් අදාළ ගුවන් යානය මගීන්ට බැසීම සඳහා ගුවන් පාලම වෙත සමීපවනවත් සමගම ඔහුව ග්‍රහණයටගෙන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යොමු කිරීමට පියවරගෙන තිබුණා. එහිදී මදුෂ් විසින් ඉදිරිපත් කරනු ලැබූ ගුවන් ගමන් බලපත්‍රයයි මේ. මදුෂ් පෙනී සිට තිබෙන්නේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි වර්ණකුල සූරිය අජිත් අරංග යන නමින්. ඔහුගේ උපන්දිනය 1979 පෙබරවාරි 20 ලෙස දක්වා තිබූ අතර මෙම ගුවන් ගමන් බලපත්‍රයේ නිකුත් කළ දිනය ලෙස සටහන්ව තිබුණේ 2015 වසරේ අප්‍රේල් 30. අනතුරුව ගුවන් තොටුපලේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ සහ ජාතික බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා. විනාඩි 20ක පමණ කාලයක් ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ සිටි මදුෂ් පසුව පොලිස් විශේෂකාර බලකායේ දැඩි ආරක්ෂාව මැදේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ වෙත රැගෙනු ලැබුවේ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහායි. ජාත්‍යන්තර රතු නිවේදන ලබා සිටි මාකතුරේ මදුෂ් ආරක්ෂකංශවලින් මිදී පසුගිය කාලයේ පුරා විදෙස්ගතව සිටි අතර අවස්ථා කිහිපයකදී දෙවයිනට පැමිණ තිබූ බවද වාර්තා වුණා. මදුෂ් අපරාධ කල්ලි නායකයෙකු ලෙස කරලියට පැමිණෙන්නේ 2006 වසරේ ජුනි මසදී එවකට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටි ඩැනී හිත්තැටිය මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියත් සමගයි. එතැන් සිට මනුෂ්‍ය ඝාතන සිද්ධීන් 50ක් පමණ සම්බන්ධයෙන් ඍජුව සහ වක්‍රව ඔහුට චෝදනා එල්ල වූ අතර 2017 වසරේදී තවත් පාතාල කල්ලි නායකයෙකු වන සමයන් ඇතුළු පිරිසක් කළුතර බන්ධනාගාර වශ්‍රවතයෙන් රැගෙන යමින් සිටියේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියද මාකදුරේ මදුෂ්ගේ සැලැස්මක් බව පැවසෙනවා. එමෙන්ම පසුගිය වසරේ කොළඹ සහ ගාල්ල ප්‍රදේශවල සිදු වූ මනුෂ්‍ය ඝාතන සඳහා ඔහුගේ ගෝලයෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කා ඇතුළු අපරාධකරුවන් සම්බන්ධ වූ බවට විමර්ශනවලදී අනාවරණ වුණා. එමෙන්ම 2017 වසරේ මැයි මස පිළියන්තලදී පොලිස් මද්‍රව්‍ය නාශකකාරයන්ගේ ස්ථානාධිපති නියෝමාල් රංගචීව මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට වෙඩි තැබීමේ සිද්ධියද සැලසුම් කර තිබුණේ මදුෂ් විසින් බව පැවසෙනවා. මංකොල්ල කෑම් සහ මද්‍රව්‍ය චාවාරම් මෙහෙයවීම් සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබෙන අතර පොට්ට නෞෆර් ලෙස හැඳින් වූ මද්‍රව්‍ය චාවාරම්කරුගෙන් පසු මෙරටට මත්කුඩු ආනයනය කළ ප්‍රධානතම පුද්ගලයා ලෙසද මදුෂ් සැලකෙනවා. මාකදුරේ මදුෂ් සමග ඩුබායිහිදී පොලිස් අත්අඩංගුවට ගැනුණු 30 දෙනාම මේ වන විට මෙරටට පිටුවහල් කර තිබෙන අතර එහි සිටින මදුෂ්ගේ සමීපතමයෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගෙන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බව පොලිසිය සඳහන් කළා. ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත නදීමල් පෙරේරා ඇතුළු පිරිසක් ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මුදාහැරුණු අතර ඉතිරි පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. කෙසේ වෙතත් මදුෂ්ව අද මෙරටට පිටුවහල් කෙරුණේ තමන්ව ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඔහු විසින් එරටදී අභියාචනයක් ඉදිරිපත් කර තිබූ පසුබිමකයි. ඔහු ඩුබායි බලා පිටව ගොස් තිබුණේ 2015 6 දින ව්‍යාජ ලෙස සකස් කරන ලද විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින්. 2006 6 මාසේ 11 දින කඹුරුපිටිය පොලිස් අසමේදී ඩැනී හිත්තැටිය ඝාතනය ඇතුළු තවත් මනුෂ්‍ය ඝාතන සහ කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන්ම දිවයිනේ විවිධ අධිකරණ වලින් මොහුට වරෙන්තු සහ විවෘත වරෙන්තු නිකුත් වෙලා තිබෙන්නේ. ඒ වගේම 2018 මාර්තු 7 දින අඟුණුකොළ පැලැස්ස ප්‍රදේශයේදී ශාන්ත කුමාර නොහොත් කොස්මල්ලි යන අයව ඝාතනය කරලා ඔහුගේ කඳ කොටස එක් ස්ථානයක වළදමලා හිස කොටස කෙසෙල්වත්ත පොලිස් වසමේ යම් ස්ථානයක ගෙනවිත් තබා තිබුණා. ඒ සිද්ධිය සම්බන්ධයෙන්ුත් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් මොහුගෙන් මේ වෙද්දී ප්‍රශ්න කරමිනුයි තිබෙන්නේ.